පුතේ අද අපි සාකච්ඡා කරන්නේ දෙවෙනි වාරයට අදාළ පේපර් එකක් නේ. දැන් මෙන්න පුතේ පළවෙනි ප්‍රශ්නය ශාක මත වක්‍රව යැපෙන විෂම්පෝෂී ජීවියකි. දැන් මෙහෙම එකක් තියෙනවා. ශාක ස්වයංපෝෂී. ශාක ස්වයංපෝෂී ශාක වලට උන ආහාර ටික ඒගොල්ලන් හදාගන්නවා. එනිසා ඒගොල්ලන් තමන් විසින්ම යැපෙනවා. එහෙනම් අන්න ස්වයංපෝෂී. සත්තු සත්තු පුතේ ස්වයංපෝෂී වෙන්නේ නැහැ. තමන්ට ඕන ආහාර ටික වෙන කෙනෙක්ගෙන් තමයි ගන්න. අන්න අපි විෂමපෝෂී. ඒ වෙන කෙනෙක්ගෙන් ගන්න. එහෙම නැත්නම් වෙන කෙනෙක්ගෙන් ගන්නකොට අපි කියනවා සමහර සත්තු ශාක මත ඍජුවම යැපෙනවා. සමහර සත්තු ශාක මත වක්‍රව යැපෙනවා. පුතේ දැන් ඍජුවම යැපෙනවා කියලා කියන්නේ ඔය ගිරවා. එහෙම නැත්නම් මුවා, හරක වගේ සත්තු අන් ඍජුවම යැපෙනවා ශාක මත. මේ ශාකමය කොටස් කෙලින්ම ආහාරයට ගන්නවා. හැබැයි සිංහයා, කොටියා වගේ මාංශ භක්ෂක සත්තු ගත්තොත් එහෙම ඒගොල්ලන් අපි සලකන්නේ වක්‍රව යැපෙන කට්ටිය කියලා. ඇත්තටම කිව්වොත් සිංහයා, පණ්ඩිතයා වගේ මස් කෑවට එයා කන්නේ ශාකමය දේවල් තමයි. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ දැන් සිංහයා මුවෙක් කෑවා කියලා හිතන්නකො. ඉතින් මුවා කන්නේ තනකොළනේ. තනකොළ හරි මොනා හරි ශාකමය කොටස්නේ. එතකොට අන්න එයාගේ ඇඟේ තියෙන ශාකමය දේවල් තමයි තියෙන්නේ. එහෙනම් ඒක තමයි මෙයාගේ ඇඟට එන්නේ. ඒක නිසා අපි කියනවා මේ මාංශ භක්ෂක සතුන් වක්‍රව යැපෙනවා කියන. වක්‍රව යැපෙනවා කියලා. හොඳයි. එහෙනම් දැන් අපි අහනවා. ශාක මත වක්‍රව යැපෙන විෂම්පෝෂී ජීවියකි. පුතේ වක්‍රව යැපෙන කට්ටිය තමයි මෙතන වක්‍රව යැපෙන කෙනා තමයි මෙතන අපි තෝරන්න ඕන. මුවා ඍජුවම යැපෙනවා. මුවා ඍජුවම යැපෙනවානේ පුතේ. ආයේ වක්‍ර කතාවක් නැහැ ඍජුවම යැපෙනවා. නේ? ගවයා. ගවයාත් ඍජුවම යැපෙනවා. තනකොළ කාල ගවයා. සමනලයා. නේ? තැනි එහෙම නැත්නම් මදුභක්ෂක කියලා අපි කියනවානේ යෂෝරා බොනෝ නේ ආයන යත් ඍජුවම යැපෙනවා ශාක මත සිංහයා අන්න වක්‍රව යැපෙනවා අන්න වක්‍රව යැපෙනවා එහෙනම් පුතේ මෙතනට පිළිතුර වෙන්නේ කවුද සිංහයා මෙතනට පිළිතුර වෙන්නේ සිංහයා හොඳයි දෙවෙනි ප්‍රශ්නෙට මම ඔයාව ගෙනියනවා ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය සාධකයක් නොවන්නේ ආය ප්‍රභා සංශ්ලේෂණේ නම් දැන් නියමටම දැනගෙන යන්න ඕන පුතේ විභාගෙට අමතක කරන්න එපා 11 ශ්‍රේණියට යනකම් දැන් ප්‍රභා සංශ්ලේෂණය ගැන හොඳටම දැනගෙන යන්න ඕන. රයිට් ප්‍රභා සංශ්ලේෂණය කියල කියන්නේ ශාක තුල ආහාර නිෂ්පාදනය කිරීම. ප්‍රභා සංශ්ලේෂණයට සාධක හතරක් ඕන. කාබන් ඩයොක්සයිඩ්, ජලය, හරිත අප්‍රද, ආලෝකය. එහෙම නැත්නම් හිරු එළිය අවශ්‍ය වෙනවා. ඔන්න ඔය හතර තමයි අවශ්‍ය වෙන්නේ. ආයෙත් කියන්නකෝ සර්. හරිත අප්‍රද, හිරු එළිය, එහෙම නැත්නම් ආලෝකය. කාබන් ඩයොක්සයිඩ් ජලය ඔන්න ඔය හතර තමයි අවශ්‍ය වෙන්නේ. රයිට්. අපෙන් අහනවා මොකද්ද? ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය සාධකයක් නොවන්නේ ඕන් නැති එක මොකද්ද කියලා තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. ඕන් නැති එක තමයි පුතේ ඔක්සිජන් වායුව. ප්‍රභා සංශ්ලේෂණෙන් ඔක්සිජන් වායුව නිපද වෙනවා අතුරු ඵලයක් විදිහට. ආහාරත් එක්ක අපිට එළියට දෙනවා ඔක්සිජන්. අතුරු ඵලයක් විදියට ඔක්සිජන් වායුව එළියට දෙනවා. එහෙනම් පුතේ මෙතනට පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 2. හොඳයි. පහත දැක්වෙන සතුන්ගෙන් සංචාරණ උපාංග අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. දැන් මෙන්න මේක තේරුම් ගන්න. සංචරණ ක්‍රමයයි සංචරණ උපාංගයි වෙනස්. සංචරණ ක්‍රමය කියලා කියන්නේ තැනකින් තැනකට යන විදිය. දැන් මාළුවා නම් පීනලා කුරුල්ලෝ නම් පියාඹලා දැන් අපි නම් ඇවිදගෙන නයා වගේ සතෙක් බඩ ගාගෙන යනවා ගෙම්බා වගේ සතෙක් පැන පැන යනවා ඒ තමයි සංචරණ ක්‍රමය දැන් මෙතන අහන්නේ සංචරණ උපාංගය ඒ ක්‍රමයට වැදගත් වන උපාංගය මාළුවා නම් මොකෙන්ද පීනන්නේ කටින්වත් ඇහෙන්වත් නෙවෙයිනේ පීනන්නේ වරල් වලින් එහෙනම් මාළුවා වරල් කුරුල්ලගේ සංචරණ ක්‍රමය පියාඹීම මොකෙන්ද පියාඹන්නේ පිහාටුවල පිහාටුවල ගෙම්බා පැන පැන යන්නේ මොකෙන්ද පනින්නේ ගාත්‍රාවලි ගාත්‍රාවලි හරි ගාත්‍රාවලි එහෙනම් වරල් පියාපත්
ගාත්‍රා ගාත්‍රා පළවෙනි උත්තරේත් පිහාටු කියලා තියෙනවා බෑ ඒ උත්තරේ අපිට ගන්න අමාරුයිනේ පිහාටු නේ පොඩි පොඩි පිහාටු ගොඩාක් තියෙනවානේ දැන් පියාපතක පිහාටු ගොඩාක් තියෙනවා හරි එහෙනම් අපි පියාපත් කියන උත්තරේ ගන්න වෙනවා එතන හරි උදේ පළවෙනි උත්තරේ තිබ්බොත් වරදිනවා පුතේ හරිනේ මොකද පියාපතක් හැදෙන්නේ පිහාටු ගොඩක් එකට එකතු වෙලා තේරුම් ගන්න හරි හරි ඊළඟ ප්‍රශ්නේ ජීවීන්ගේ සසනයට වැය වෙන වායුව හා සසනයෙන් නිපද වෙන වායුව වන්නේ පිළිවෙලින් සසනය කියලා කියන්නේ අපේ දේහයේ සෛල තුල ශක්තිය නිෂ්පාදනය කිරීම සෛල පැත්තකට දාන්නකෝ දේහය තුල ශක්තිය නිෂ්පාදනය කිරීම තමයි සසනය කියලා කියන්නේ ඕනෑම ජීවියෙක්ට මේක පොදු ලක්ෂණයක් වෙනවා විශේෂයෙන් ශාකහා සතුන්ට එහෙනම් ශාකහා සතුන් තුල ශක්තිය නිෂ්පාදනය කිරීමට අපි කියනවා සසනය කියලා. පුතේ ශක්තිය නිෂ්පාදනය කරන්න ශක්තිය නිෂ්පාදනය කරන්න වැය වෙන වායුව තමයි පුතේ ඔක්සිජන් වායුව අවශ්‍ය වෙනවා. මේ ශක්තිය නිෂ්පාදනය කරන්න ඔක්සිජන් වායුව අවශ්‍ය වෙනවා. ඒක ශාකයකටත් එහෙමයි. අපිටත් එහෙමයි. දැන් ශාකයකට වෙන වායුවක් අපිට වෙන වායුවක් එහෙම එකක් නැහැ. ශාකයකට සහ සතෙකුට දෙන්නටම සසනය සඳහා අවශ්‍ය වන වායුව ඔක්සිජන් වායුව. සසනයෙන් පිට කරන්න කාබන් ඩයොක්සයිඩ්. ශාකයක් වේවා සතෙක් වේවා. සසන ක්‍රියාවලියෙන් ශක්තියත් එක්ක කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. එහෙනම් සසනයට වැය වෙන වායුව ඔක්සිජන්. ශාක සතුන් ඕන එකෙක් හරි. සසනයෙන් පිට වෙන වායුව කාබන් ඩයොක්සයිඩ් පිළිතුර වෙනවා පළවෙනි එක. පළවෙනි එක තමයි එහෙනම් පිළිතුර වෙන්නේ. හරි. කාමර උෂ්ණත්වයේදී ඝන හා ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍ය වන්නේ පිළිවෙලින්. පිළිවෙලින් අහන්නේ. එතකොට රසදිය කියලා කියන්නේ කාමර උෂ්ණත්වයේ ද්‍රවයක් විදියට තියෙන එකක් පුතේ. දැන් මොකද්ද කාමර උෂ්ණත්වය කියලා කියන්නේ? කාමරයක සාමාන්‍යයෙන් පවතින උෂ්ණත්වය. පුතේ හිතාගන්නකෝ සෙල්සියස් අංශක 26ක් 30ක් අතර වගේ උෂ්ණත්වයක්. සාමාන්‍ය කාමරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26ක් 30ක් අතර වගේ උෂ්ණත්වයක්. ආන්නේ උෂ්ණත්වය ඝන විදියට ඉන්න එකෙක් මුලට එන්න ඕන. රසදියේ ඉන්න ද්‍රව විදියට එන එක අයින් කරන්න. පළවෙනි උත්තරේ වැඩන්නේ. දෙවෙනි උත්තරේ බලන්න. යකඩ ඝන විදියට ඉන්නේ කාමර උෂ්ණත්වයේ. ඝන විදියට තමයි ඉන්නේ. රසදිය කාමර උෂ්ණත්වයේ ද්‍රවයක් විදියට ඉන්න ලෝහයක්. එන එක නේද පිළිතුර? ඔව්. එන එක තමයි පිළිතුර වෙන්නේ. මේ රසදිය කියලා කියන්නේ පුතේ හරි අපූරු ලෝහයක්. හරි. දැන් මේ රසදිය දැන් රසදිය කියන්නේ ලෝහයක්නේ. ඒතුළු දැන් සාමාන්‍යයෙන් ලෝහ යකඩ, ඇල්මිනියම්, රත්තරන්, රිදී ඔය හැම ලෝහයක්ම කාමර උෂ්ණත්වයේ ඝන විදියට ඉන්නේ. මෙයා විතරක් ද්‍රව විදියට ඉන්නේ. එහෙනම් ද්‍රව විදියට ඉන්න ලෝහයක් මේ. ද්‍රව විදියට ඉන්න ලෝහයක්. උග්‍ර විසයි මෙයා හරි. උග්‍ර විසය අපේ ලේවලට එහෙම ටයක් එකතු වුණොත් එහෙම අපි මැරෙන්න පවා පුළුවන් උග්‍ර විස සහිත දෙයක් තමයි පුතේ රසදිය කියලා කියන්නේ. හරි. රයිට්. හරි. 6 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන්නේ විද්‍යාගාරයේ තුල සිදු කරන ලද ක්‍රියාකාරකමක පියවර දෙකකි. පියවර දෙකක්. මොකද්ද කරලා තියෙන්නේ? වායු සරාවක් පුතේ වීදුරු වලින් හදලා තියෙන්නේ වායු සරාව මේ වායු සරාවකට දල්ලොප හඳුන් කූරකින් දුම ඇතුල් කරනවා හඳුන් කූරු දුම ඇතුල් කරන එක තමයි ඔය පළවෙනි එකෙන් පෙන්නන්නේ හරි එක වායු සරාවකට හඳුන් කූරු දුම ඇතුල් කරනවා ඊට පස්සේ ඒ වායු සරාව ගිහිල්ලා තව වායු සරාවක් උඩින් තියෙනවා මේ විදියට තව වායු සරාවක් උඩින් තියෙනවා හරි එක වායු සරාවකට දැල්ලූ හඳුන් කූරු දුම යොම යොමු කරනවා හඳුන් කූරු දුම ගොඩක් දානවා ඒ දුම තියෙද්දිම ගිහිල්ලා ඉවරලා තව වායු සරාවක් උඩින් මේක තියෙනවා තව වායු සරාවක් උඩින් තියෙනවා දැන් මේක දැන් මේ අපි මෙතනින් ඕන්නම් ඕම ඇන්දොත් එහෙම ඔන්න වායු සරා දෙක වෙන් වෙනවා දැන් හරි දැන් එක වායු සරාවක් උඩින් මේ හඳුන් කූරු දුම පුරවගත්ත වායු සරාව ගිහිල්ලා තියෙනවා ඔහොම තියෙනවා හරි ඒක තමයි මේකේ පියවර දෙක හොඳයි දැන් අපෙන් අහනවා මොකද්ද වෙන්නේ දැන් වෙන වැඩේ තමයි දැන් පළවෙනි වායු සරාවේ වාතය එහෙම නැත්නම් මේ දුම පිරලා තියෙනවා
ඒ වායුසරාව ගිහිල් අනිත් වායුසරාවේ තිබ්බට පස්සේ ඒදුම මේ වායුසරා දෙක පුරාම පැතිරෙනවා. දැන් මුලින්ම මේ වායුවේ පරිමාව එහෙම නැත්තම් අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය ඔච්චරයි. ඔච්චරයි. දැන් ඕන අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය දැන් ඔච්චරක් වෙලා තියෙනවා. හරි. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? නිශ්චිත පරිමාවක් නෑ වායුවකට. නිශ්චිත පරිමාවක් නෑ. මොකක්ද සර් පරිමාවක් කියන්නේ? පරිමාව කියන්නේ පුතේ අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය. එහෙනම් අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය තනින් තනට අරහින් මෙහෙන් වෙනස් වෙන්න පුළුවන්. මේක වෙනස් වෙනවා. එහෙනම් අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය හෙවත් පරිමාව වායුවක වෙනස් වෙනවා. වෙනස් වෙනවා. රයිට්. මෙන්න කතාව වායුවක නිශ්චිත පරිමාවක් නෑ කියලා තමයි මේ පරීක්ෂණෙන් ඔප්පු කරන්නේ. වායුවක නිශ්චිත පරිමාවක් නෑ පුතේ. නේ? එයා එහාට මෙහාට යනවා. වායු අංශු එහාට මෙහාට යනවා. ඒතර පරිමාව වෙනස් වෙනවා. පරිමාව වෙනස් වෙනවා. හරි? එහෙනම් වායුවක නිශ්චිත පරිමාවක් නෑ. ද්‍රවයකට තියෙනවා. ඝනයකට තියෙනවා. වායුවකට නෑ. ද්‍රවයක පරිමාව නිශ්චිතයි. ඝනයක පරිමාව නිශ්චිතයි. හැබැයි වායුවක පරිමාව නිශ්චිත වෙන්නේ නෑ. මතක තියාගන්න. හත්වෙනි ප්‍රශ්නේ. ශාකවල පමණක් දැකිය හැකි ජීවී ලක්ෂණයක් වන්නේ ශාකවලට විතරයි. ප්‍රජනනය. ප්‍රජනනය කියන්නේ වර්ගය අභෝ කරන එක. ශාක සතුන් දෙකම කරනවා. වර්ගය අභෝ කරනවානේ. වර්ධනය. කාලයත් එක්ක ප්‍රමාණයෙන් විශාල වීම. ශාකත් විශාල වෙනවා අපිත් විශාල වෙනවා. සොසනය. ඒ කියන්නේ ශක්තිය නිෂ්පාදනය කිරීම. ශාකත් ශක්තිය නිෂ්පාදනය කරනවා අපි ශක්තිය නිෂ්පාදනය කරනවා. ප්‍රභා සංශ්ලේෂණය. ශාක විතරයි කරන්නේ අපි කරන්නේ. ශාකවල විතරයි ආහාර නිපදවන්නේ අපි ආහාර නිපදවන්නේ. එහෙනම් මෙන්න ශාකවල පමණක් දැකිය හැකි ලක්ෂණය පුතේ ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණය. ඇදීමකට ලක්කල විට ඇදීමකට ලක්කල විට නොකැඩී නොබිඳී කම්බි බවට පත් කළ හැකි වීම හඳුන්වන්නේ. දැන් මේකේ කෑල්ල තමයි වා අල්ල ගන්න ඕන. කම්බි බවට පත් කරන්න පුළුවන් කියන එක. තැලීමෙන් කම්බි බවට පත් කරන්න පුළුවන් නම් යම් දෙයක් ඒකට කියනවා තන්නේතාවය කියලා. තන්නේතාවය කියලා කියන. මේ ඇදීමට ලක් කරන්න පුළුවන් නම් ප්‍රත්‍යස්ත බව. තැලීමෙන් කුඩු බවට පත් වෙනවා නම් බංගුරතාවය. තැලීමෙන් තහඩු කරන්න පුළුවන් නම් ආහන්‍යතාවය. එනම් මෙතනට පිළිතුර පිළිතුරු අංක 3 තන්නේතාවය. තන්නේතාවය තමයි පිළිතුරම් පිළිතුර වෙන්නේ. හොඳයි 9 වෙනි ප්‍රශ්නේ. කිවුල්දී ඇති අවස්ථාවකට උදාහරණයකි. දැන් මේ ජලය එක එක විදියට වර්ග කරනවා. එක ක්‍රමයක් තමයි ජලයේ දිය වෙලා තියෙන ලවණ ප්‍රමාණය පදනම් කරගෙන ජලය වර්ග කරනවා. ජලය තුල ගොඩාක් ලවණ දිය වෙලා තියෙනවා. අපි ඒකට කියන්නේ කරදිය කියලා. ජලයේ ගොඩක්ම අඩුවෙන් ලවණ දිය වෙලා තියෙනවා. අපි ඒකට කියන්නේ මිරිදිය කියලා. මිරිදිය කියලා කියයි. කරදියට වඩා අඩුවෙන් මිරිදියට වඩා වැඩියෙන් ලවණ දිය වෙලා තියෙනවා නම් අපි ඒකට කියන්නේ කිවුල්දිය කියලා. කිවුල්දිය කියලා කියනවා. කිවුල්දිය නෑ මුහුදු ජලයේ. මුහුදු ජලයේ තියෙන්නේ කරදිය. සාගර ජලයේ තියෙන්නේ කරදිය. ගංගාවල තියෙන්නේ මිරිදිය. කලපුවල තියෙන්නේ කිවුල්දිය. කලපුවල තියෙන්නේ කිවුල්දිය. කියන්නේ පුතේ මිරිදියට වඩා වැඩියෙන් ලවණ දිය වෙලා තියෙනවා. හැබැයි කරදියට වැඩිය අඩුවෙන් තමයි ලවණ දිය වෙලා තියෙන්නේ. හරි. එහෙනම් ඊළඟ එක. ජලයට ද්‍රව්‍ය එකතු වීම පිළිබඳ ප්‍රකාශ 3ක් 5ක් දැක්වේ. වතුරට එක එක ඒවා එකතු වෙන දේවල් පිළිබඳ තමයි මේ තියෙන්නේ. පොලිතින් හා ප්ලාස්ටික් එකතු වීමෙන් ජලයේ දූෂණය වේ. ඔව් ඉතින් පොලිතින් ප්ලාස්ටික් වතුරට එකතු වුනාම ජලයේ දූෂණය වෙනවා. හරි. මතුපිට ජලයේ දූෂණය වීම භූගත ජලයේ දූෂණයට හේතු වේ. පුතේ දැන් මේ මතුපිට ජලයේ දූෂණය වෙන උනොත් එහෙම ඒ ජලය පොළවේ අභ්‍යන්තරයට ගිහිල්ලා භූගත ජලය බවට පත් වෙනවා. එතකොට ඒ භූගත ජලය දූෂණය වෙනවා තමයි. ඒ ප්‍රකාශය හරි. ඒ ප්‍රකාශය හරි. ජලයේ දූෂණය වීමෙන් පරිභෝජනයට ගත හැකි ජලය සීමිත වේ. ඔව්. දැන් සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න තියෙන්නේ වතුර 0.01යි.
ඒ ටිකත් දූෂණය වුණාම ඉතින් කොයිතරම් ප්‍රමාණයකට අඩු වෙනවද නේද අපිට පාවිච්චි කරන්න තියෙන ජලය. එහෙනම් ඒ ප්‍රකාශයත් හරි පුතේ. එහෙනම් සත්‍ය වන්නේ A B C සියල්ලම සත්‍යයි. සියල්ලම සත්‍යයි. එහෙනම් මේ තුනම සත්‍ය වෙනවා. මේ තුනම සත්‍ය වෙනවා. පොසිල ඉන්ධන යටතට ගන්න ද්‍රව්‍ය පමණක් අඩංගු පිළිතුර. අන්න වචනේ හයිලයිට් කරලා තියෙනවා ඉරක් ගහලා තියෙනවා පමණක් අඩංගු පිළිතුර. පොසිල ඉන්ධන පමණක්. මොනවා පොසිල ඉන්ධන කියලා කියන්නේ? පොසිල ඉන්ධන කියලා කියන්නේ මීට අවුරුදු මිලියන ගානකට ඉස්සෙල්ලා පොළවේ වැළලිලා ගිය ශාක හා සත්ව කොටස් මත අධික උෂ්ණත්ව පීඩන ක්‍රියාත්මක වෙලා ඇතිවෙච්ච ඉන්ධන වර්ගයකට. එනම් මේවා තියෙන්නේ පොළවේ ඇස්සේ. පොළවේ ඇස්සේ තියෙන්නේ. මේවා හැදෙන්න අවුරුදු මිලියන ගානක් යනවා. දැන් පොසිල ඉන්ධන ප්‍රධානාකාර කීපයක් තියෙනවා. දැන් එකක් තමයි පෙට්‍රෝලියම් තෙල්. පෙට්‍රෝලියම් තෙල්. පෙට්‍රෝලියම් තෙල් කියන එකට අයිති වෙනවා පුතේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් වගේ දේවල් අයිති වෙනවා. ඊළඟ ගල් අඟුරු. ගල් අඟුරු තියෙනවා. ඊළඟ LP වායුව. ලික්විඩ් පෙට්‍රෝලියම් ගෑස්. එහෙම නැත්නම් ද්‍රව පෙට්‍රෝලියම් වායුව. මේ ඔක්කොම පොසිල ඉන්ධන. මේ ඔක්කොම පොසිල ඉන්ධන. පළවෙනි උත්තරේ බලමු. ගල් අඟුරු හරි. හැබැයි ලීකුඩු සහ දර කියලා කියන්නේ ජෛව ස්කන්ධ. අයින් කරලා දාන්න. පෙට්‍රෝලියම් තෙල් හරි. දෙවෙනි උත්තරේ. දර වැරදි. දර කියන්නේ ජෛව ස්කන්ධය. ජෛව ස්කන්ධය. අයින් කරන්න. තුන්වෙනි එක. ගල් අඟුරු හරි. පොල් කටු අඟුරු වැරදි. ඒක ජෛව ස්කන්ධයක්. මොකද්ද සර් ජෛව ස්කන්ධයක් කියන්නේ? ජෛව ස්කන්ධයක් කියන්නේ පුතේ ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ශාකමය හෝ සත්වමය කොටසක්. පොල් කටු කියලා කියන්නේ සත්වමය. මේ sorry මේ ශාකමය කොටසක්. ශාකමය කොටසක්. එහෙනම් ඒක ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඒක ජෛව ස්කන්ධයක් වෙනවා. එහෙනම් එහෙනම් ඒ උත්තරේ වැරදි. ගල් අඟුරු හරි. පෙට්‍රෝලියම් තෙල් හරි. පෙට්‍රෝලියම් වායු. ගල් අඟුරු අපි පොසිල ඉන්ධනයක් විදිහට පාවිච්චි කරනවා. පෙට්‍රෝලියම් තෙල් කියන්නේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් වගේ දේවල්. පෙට්‍රෝලියම් වායු කියලා කියන්නේ LP වායුව වගේ වායු. එහෙනම් පිළිතුරු වෙන්නේ පිළිතුරු අංක 4. යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය හැඳින්වෙන්නේ. යම් වස්තුවක තියෙන පදාර්ථ ප්‍රමාණය එහෙම නැත්නම් ද්‍රව්‍ය ප්‍රමාණයට අපි කියන්නේ පුතේ ස්කන්ධය කියලා. යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය එහෙම නැත්නම් ද්‍රව්‍ය ප්‍රමාණයට අපි කියන්නේ ස්කන්ධය කියලා. ස්කන්ධය මැනීමේ අන්තර්ජාතික ඒකකයේ තමයි පුතේ කිලෝග්‍රෑම්. අපි ඒක දක්වනවා kg කියලා. මේ අකුරු දෙකම සිම්පල්. මතක තියාගන්න මේ අකුරු දෙකම සිම්පල් වෙනවා. සිම්පල් සිම්පල් අකුරු දෙක. හරි. හරි. එහෙනම් යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණය එහෙම නැත්නම් ද්‍රව්‍ය ප්‍රමාණයට තමයි අපි කියන්නේ මොන කන්දේද? ස්කන්ධය කියලා. ස්කන්ධය කියලා. ආලෝකයේ සම්බන්ධ ප්‍රකාශ තුනක් පහත දැක්කේ. ආලෝකයේ සම්බන්ධ ප්‍රකාශ තුනක් පුතේ තියෙනවා. ආලෝකයේ ශක්ති විශේෂයක්ලු. ඔව්. ආලෝකයට ඉඩක් ඕනේ නැහැ. ඒ කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න නැහැ. එයාට ස්කන්ධයක් නැහැ. එයාට ස්කන්ධයක් නැහැ. හරි. එනවා ශක්ති විශේෂයක් තමයි. ශක්ති විශේෂයක් තමයි. හරි. ආලෝකයේ සරල රේඛීය මාර්ගයක ගමන් කරයි. ඔව්. ආලෝකය හැම වෙලාවෙම යන්නේ සරල රේඛීයව. ආලෝකයට නයා වගේ යන්න බෑ. ආලෝකේ යන්නේ සරල රේඛීයව. මතක තියාගන්න. ආලෝකේ ගමන් කරන ඉතාමත් පටු ගමන් මාර්ගයක් ආලෝක කදම්බයක් නම් වේ. වැරදිනේ පුතේ. දැන් මේ ඔයාට පේන මේ රූපේ මේ ඉමේජ් එකේ මේ එන්නේ ආලෝක කදම්බ. ඔය එන්නේ ආලෝක කදම්බ. ඔය ආලෝක කදම්බයක් පුතේ හැදෙන්නේ ආලෝක කිරණ රාශියක් එකිනෙක එකතු වෙලා. ආලෝක කදම්බයක් නිර්මාණය වෙන්නේ ආලෝක කිරණ රාශියක් එකිනෙක එකතු වෙලා. ආලෝක කිරණයක් කියලා කියන්නේ ආලෝකයේ ගමන් කරන පටු ගමන් මාර්ගයක්. පටු හීනිනේ. පටු කියන්නේ හීනිනේ. ආ හීනි ගමන් මාර්ගයක්. මං අර හැමදාම ගන්න උදාහරණේ අදත් ගන්නවා. දරකෝටු මිටියක් කියන්නේ ආලෝක කදම්බයක් නා. ඒ දරකෝටු මිටිය එක දරකෝටුවක්. ආලෝක කිරණයක්. ආලෝක කිරණයක්. එහෙනම් ආලෝක කිරණයක් කියන්නේ ආලෝකයේ ගමන් කරන පටු ගමන් මාර්ගයක්. ආලෝක කදම්බ නිර්මාණය වෙන්නේ ආලෝක කිරණ රාශියක් එකට එකතු වීමෙන්. එහෙනම් A හරි B හරි C වැරදි. සත්‍ය වහන්නේ A සහ B තමයි සත්‍ය වෙන්නේ. සත්‍ය වෙන්නේ. හරි.
එකම ආකාරයට ශබ්දේ නිපදවන සංගීත භාණ්ඩ යුගලයේ වන්නේ. දැන් පුතේ සංගීත භාණ්ඩ අපිට වර්ග කරන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනකට. එකක් තමයි පටල හෝ දඬු කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ. පටල හෝ දඬු. දැන් උදාහරණයක් අපි ගන්නකො රබාන, එහෙම නැත්නම් බෙර, ඔක්ටෆෑඩය, නේ? ඩ්‍රම් සෙට් එක. මේ ඔක්කොම පටල. එහෙම නැත්නම් දඬු. දඬු වලින් අපිට ගන්න පුළුවන් මොකද්ද? සයිලෝෆෝනේ, නේ? දඬුනේ, දඬුනේ පාවිච්චි කරන සයිලෝෆෝනේ, නේ? තාලම්පට. මේ ඔක්කොම පටල. එහෙම නැත්නම් දඬු පාවිච්චි කරලා ශබ්දය නිපදවන ඒවා. එහෙම නැත්නම් සංගීත භාණ්ඩ වෙනවා. තව જાතියක් තමයි පුතේ මේ ඇදි තන්තු. මේ ඇදලා තියෙන කම්බියක්. ඒකට කියමු ඇදි තන්තුවක් කියලා. ආ අන්න ඒ ඒ ඇදි තන්තුවක් කම්පණය කරලා හඬ නිපදවන සංගීත භාණ්ඩ තියෙනවා. ගිටාරය, වයිලීනය නේ, සිතාරය මේකට අයිති වෙනවා. තව જાතියක් තියෙනවා මේ වායු කඳන් කම්පණය. මේ වායු කම්පණය කරලා බටනලාව, හග්ගෙඩිය, හොරණෑව, මවුත් ඕගන් එක මේකට අයිති වෙනවා. එහෙනම් සංගීත භාණ්ඩ જાති තුනයි, එකක් පටල හෝ දඬු කම්පණය. අනිත් එක තත් කම්පණයෙන් ඇදුණු තත් කම්පණේ. තුන්වෙනි එක පුතේ වායු කඳන් කම්පණයෙන්. වායු කඳන් කම්පණයෙන් කියලා කියන්නේ බටනලාව ගැන හිතන්න. බටනලාව යස්සේ වාතය තියෙනවනේ. අපි මෙහෙම ඇඟිලි එහාට මෙහාට ඔබනවා, ඇඟිලි ආයේ අයින් කරනවා, එහෙම කරලා ඒ කරන්නේ මොකද්ද? වායු කඳන් කම්පණය කරන එක. හරි. එහෙනම් දැන් මෙතන රබාන පටල, වයිලීනේ තත් ගැලපෙන්නේ නැහැ, අයින් වෙනවා. ගිටාරය තත් ඇදුණු තත්. බටනලාව වායු කඳ, වායු ගැලපෙන්නේ නැහැ. වයිලීනේ තත්, ගිටාරය තත්. ඒක ගැලපෙනවා මරුවට. ඒක ගැලපෙනවා මරුවට. හරි. එහෙනම් උත්තරේ තුන. හතරවෙනි එක බලමු. රබාන කියන්නේ පටල, බටනලාව කියලා කියන්නේ වායු කම්පණයෙන් හඬ නිපදවන භාණ්ඩ. එහෙනම් ඒ දෙන්න ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ වයිලීනේ හා ගිටාරය. ශබ්දේ හා ඇසීම් පිළිබඳ වැරදි වගන්තිය වන්නේ. වැරදි එක අහන්න. වැරදි එක අහන්නේ බලමු. මොකද්ද වැරදි එකනේ අහන්නේ? රයිට්. දොනිය නිපදවන්නේ යමක් කම්පණයේ වීමනි. ඔව්. දොනිය නිපදවන්න නම් මොකක් හරි එකක් කම්පණයේ වෙන්න ඕන. කම්පණයේ කියන්නේ ඔබම ඔබ චලනයක් වෙන්න ඕන. එහාට මෙහාට සිද්ධ වෙන චලනයක් වෙන්න ඕන. දෙදරීමක් වෙන්න ඕන. එන එක හරි. සංගීතයේදී රිද්මයකට අනුව ගැයීම හා වැයීම සිදුවේ. සංගීතයේදී රිද්මයකට අනුව ගැයීම හා වැයීම සිදුවේ. ඔව්. සංගීතයේදී රිද්මයකට අනුව තමයි ගැයීම හා වැයීම සිද්ධ වෙන්නේ. ගැයීම හා සිද්ධ වෙන්නේ. හරි. රයිට්. සංගීතයේදී රිද්මයකට අනුව ගැයීම හා වැයීම සිදුවේ. ඔව්නේ. රිද්මයානුකූල ශබ්ද තමයි අපි හඳුන්වන්නේ සංගීතය කියලා. ඒක හරි. සංගීත නාදවල ඉතා අධික ශබ්ද පීඩාකාරී නොවේ. දැන් හිතන්න සංගීත සම්දර්ශනයේක මේ උස බෆල් තියෙන තැනට එතනටම ගිහිල්ලා කොහොම කට අරගෙන අහගෙන ඉන්නවා. ඉන්න පුළුවන්ද ගොඩක් වෙලා එහෙම? ඉන්නේ වුණත් ඉන්නවා ඉතින්. අපිට නම් බෑ. අපිට නම් බෑ. ඇයි? ඒක සංගීතයේ තමයි. හැබැයි ඒක ගොඩක් ශබ්ද අධික වුණාම ඒක පීඩාකාරී වෙනවා. ඒක අමාරුයි අපේ කනට. ඒක අපේ කන්ට අමාරුයි. එහෙනම් පුතේ පීඩාකාරී නොවේ නෙවෙයි, පීඩාකාරී වේ. ඒක තමයි වැරදි උත්තරේ. ඒ උත්තරේ වැරදි. හරි. අනිත් එකත් ඕනම් බලමු. ഘോഷාවකදී රිද්මානුකූල නොවන අවිධිමත් ශබ්ද ඇතිවේ. ඔව්. නොයිස් එකක්. එහෙම නැත්නම් ഘോഷාවක් කියලා කියන්නේ රිද්මයක් නැති එකක්. ශබ්දයක්. රිද්මානුකූල නොවන ශබ්ද, අවිධිමත් ශබ්ද අපි හඳුන්වන්නේ ഘോഷා කියලා. හරි. ඒක හරි. මෙන්න 16 වෙනි ප්‍රශ්නේ. දණ්ඩ චුම්බකයක් නූලකින් එල්ලා නිශ්චල වීමට තැබූ විට, දණ්ඩ චුම්බකයක් අරගෙන මැදින් නූලක් ගැට ගහලා එහෙම කරවකලා අතහරනවා. ඉතින් මේක කැරකිලා 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 නිශ්චල වෙනවා. නිශ්චල වෙනවා. කොයි වාර කීයක් කරවකලා අතහැරියත් හැම වෙලාවෙම නිශ්චල වෙන්නේ පෘථුවේ උතුරු දකුණු දිශාව ඔස්සේ. පෘථුවේ උතුරු දකුණු දිශාව ඔස්සේ තමයි මේක නිශ්චල වෙන්නේ. හරි. එක මතක තියාගන්න. පුතේ මේකට හේතුව අටේ පන්තියේ තමයි අපි ඉගෙන ගන්නේ. දැනට මතක තියාගන්න.
ප්‍රකෘතිය අපේ පෘථුවියේ මැද විශාල චුම්බකයක් තියෙනවා වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ ඔයා හිතින් මවන්න මවා ගන්න පෘථුවියේ මැද විශාල දණ්ඩ චුම්බකයක් තියෙනවා කියලා. ආන්නේ දණ්ඩ චුම්බකයට තමයි මේ ඇලෙන් මේ ආකර්ෂණය වෙන්නේ. හරි? මේ ආකර්ෂණය වෙන්නේ. දැන් උදාහරණයක් විදියට අපි හිතමුකෝ දැන් මේ රූප සටහනේ පෙන්වලා තියෙන විදියට දැන් මේක n පැත්තනේ. හරි? රතු පැත්ත එන්නේ පුතේ උතුරු පැත්තනේ. මේක දකුණු පැත්ත south නේ. right. ඒක s. දැන් අපිත් ඔහොම ඔය විදියට තමයි නිශ්චල වෙන්නේ කියලා හැම වෙලාවෙම. එහෙනම් මේ පෘථුවිය උතුරු දකුණු දිශාව ඔස්සේ තමයි මේ නිශ්චල වෙන්නේ. නිශ්චල වෙන්නේ. මේකත් මතක තියාගන්න. හැම වෙලාවෙම s පැත්ත යොමු වෙලා තියෙන්නේ. හරි? හැම වෙලාවෙම මේ s පැත්ත යොමු වෙලා තියෙන්නේ පෘථුවිය නම් කොයි පැත්තටද? උතුරු පැත්තට. පෘථුවිය නම් උතුරු පැත්තට. හරි? ඇයි අර දණ්ඩ චුම්බකයේ පුතේ දැන් අපේ පෘථුවිය මැද විශාල දණ්ඩ චුම්බකයක් තියෙනවා වගේ ක්‍රියාත්මක වෙනවානේ. එතකොට ඒ දණ්ඩ චුම්බකයේ s පැත්ත මේකේ s පැත්තට සෙට් වෙන්නේ නැහනේ. සමාන ද්‍රව ආකර්ෂණය වෙන්නේ නැහනේ. විකර්ෂණය වෙනවානේ. එහෙනම් මේ චුම්බකයේ s පැත්ත කියන්නේ දකුණු පැත්ත යොමු වෙලා තියෙන්නේ පෘථුවියේ නම් කොයි පැත්තටද? උතුරු පැත්තට. උතුරු පැත්තට. හරි? ඊළඟට මේ අනිත් පැත්ත. දැන් මේ චුම්බකයේ නම් උතුරනේ. සැබෑ දිශාව මොකද්ද මේක? දකුණු. දකුණු දිශාවට තමයි මේ පැත්ත. හරි? දකුණු දිශාවට තමයි යොමු වෙන්නේ. ඒකත් මතක තියාගන්න. හරි. එහෙනම් ඉතින් අපි කෙලින්ම යන් උත්තරේට. එහි ද්‍රව සෑම විටම උතුරු දකුණු දිශාවලට යොමු වේ. ඔව්. හැම වෙලාවෙම උතුරු දකුණු දිශාව ඔස්සේ තමයි මේක නිශ්චල වෙන්නේ. ඒක හොඳින් මතක තියාගන්න. හරි? හොඳින් මතක තියාගන්න. හරි? අනිත් කාර්යය මේකත් මතක තියාගන්න. දැන් මේ චුම්බකයේ උතුරු පැත්ත යොමු වෙලා තියෙන පෘථුවිය දකුණු පැත්තට. හරි? මේ චුම්බකයේ දකුණු පැත්ත යොමු වෙලා තියෙන පෘථුවිය උතුරු පැත්තට. උතුරු පැත්ත. හරි? ඒකත් මතක තියාගන්න. හරි. ඊළඟ ප්‍රශ්න. දණ්ඩ චුම්බක යුගල දෙකක් එකිනෙක ඉතා සමීප වනසේ තැබූ විට දණ්ඩ චුම්බක දෙකක් ඔන්න එකිනෙක සමීපව ඒ විදිහට තියෙනවා. ඒ හා බී අවස්ථා දෙකක් පහත දැක්කේ. මේදී ලැබෙන නිරීක්ෂණ වන්නේ right. මෙච්චරනේ කතන්දරේ මතක තියාගන්න ඕනේ. සමානයෝ ඈත් වෙනවා. ඒ කියන්නේ විකර්ෂණය වෙනවා. සජාතීය ද්‍රව විකර්ෂණය වෙනවා. විරුද්ධයෝ ආකර්ෂණය වෙනවා. ඇලෙනවා. ඒ කියන්නේ විජාතීයෝ ආකර්ෂණය වෙනවා. එහෙනම් පළවෙනි අවස්ථාවේ SN විරුද්ධයි විජාතීයයි ආකර්ෂණය. දෙවෙනි අවස්ථාවේ SS සමානයි සජාතීයයි විකර්ෂණය. එන ආකර්ෂණයක් හා විකර්ෂණයක් තමයි එන්න ඕන. Aහිදී ආකර්ෂණය වන අතර Bහිදී විකර්ෂණය වීම. ඕන්න සිද්ධ වෙනවා. ඕන්න සිද්ධ වෙනවා. පැහැදිලි? හරි. ඊළඟ ප්‍රශ්නය. ඔබට චුම්බකයක් ලබා දී ඇතනම්. ඔයාලට දීලා තියෙනවා කාන්දම් කෑල්ලක්. හරි. පහත ද්‍රව්‍ය යුගල වලින් එකක් පමණක් වෙන් කරගත හැකි අවස්ථාව කුමක්ද? දැන් අන්තිම එකේ ඉඳලා ඉමුකෝ. යකඩ ඇල්පෙනිති හා ඉදිකටු. ඔන්න යකඩ ඇල්පෙනිති ටිකුයි ඉදිකටු ටිකුයි එකට මිශ්‍ර වෙලා තියෙනවා. අපිට දැන් මේ දෙක වෙන් කරගන්න ඕන. අපිට දීලා තියෙන්නේ චුම්බකයක් විතරයි. දැන් අපි මේකට චුම්බකය ලං කරොත් ඉදිකටුත් ඇල්නවා යකඩ ඇල්පෙනිති ඇලෙනවා. වෙන් කරගන්න බෑ. වෙන් කරගන්න බෑ. ඇල්මිනියම් කැබලි හා තඹ කැබලි. මෙලෝ රහක් නැහැ. මුන්දෙන්නගෙන් එකෙක්වත් ආකර්ෂණය වෙන්නේ නැහැ චුම්බකයකට. චුම්බක ආකර්ෂක ද්‍රව්‍ය නෙවෙයි. සාමාන්‍ය චුම්බක ආකර්ෂක ද්‍රව්‍ය වෙන්නේ යකඩනේ පුතේ. එහෙනම් මෙතන ඇල්මිනියම් කැබලි තඹ කැබලි වැඩක් නැහැ. දෙන්නගෙන් එකෙක්වත් ආකර්ෂණය වෙන්නේ නැහැ. වැඩක් නැහැ. ලුණු හා වැලි. ආපු ලුණු හා වැලි එකතු වෙලා තිබ්බට අපිට චුම්බකයක් දීලා මේ දෙක වෙන් කරලා දියන් කිව්වට කරන්න බෑ. කරන්න බෑ. මොකද මේ ලුණු කියන්නේ වැලි කියන්නේ චුම්බක ආකර්ෂක ද්‍රව්‍ය නෙවෙයි. වැලි හා යකඩ කුඩු ආමාරු. වැලිත් එක්ක යකඩ කුඩු තියෙනවා. මිශ්‍රණය. අපි මේකේ හොඳට චුම්බකයේ ඇතිල්ලුවොත් එහෙම අනේ යකඩ කුට්ටික චුම්බකයට ආකර්ෂණය වෙනවා. මොකද යකඩ කියන්නේ චුම්බක ආකර්ෂක ද්‍රව්‍ය. වැලි ටික ඉතිරි වෙනවා. ආ මේ දෙක වෙන් කරගන්න පුළුවන්. එහෙනම් පිළිතුර වැලි හා යකඩ කුඩු. වැලි හා යකඩ කුඩු. හොඳයි. 19 වෙනි ප්‍රශ්නය. ශක්ති ප්‍රභවවල තිරසාර භාවිතයේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් වන්නේ පුතේ තිරසාර භාවිතය කියලා කියන්නේ මේ සස්ටේනබල් ඒක ඉංග්‍රීසි වචනේ සස්ටේනබල් කියන එක. ඒකේ අදහස තමයි පුතේ
දැන් තියෙන ශක්ති ප්‍රභව අපි නැනවත්ව පාවිච්චි කරනවා අනාගත පරපුරට ඉතිරි කරමින්. හරි. දැන් තියෙන ශක්ති ප්‍රභව මේ ශක්ති ප්‍රභව ටික ආලෝකේ හරි ජලයේ හරි මොනවා හරි කමන්නේ. හරි. මේවා පුතේ අපි නැනවත්ව, ඒ කියන්නේ මොලේ කල්පනා කරලා, ඔහේ මෝඩයෝ වගේ නෙවෙයි, නැනවත්ව භාවිතා කරනවා අනාගත පරපුරට ඒවා ඉතිරි කරමින්. ඒවා ඉතිරි කරමින්. ඔක තමයි පුතේ ශක්ති ප්‍රභව වල තිරසාර භාවිතය කියලා කියන්නේ. හරි. ඒක ඔළුවේ තියාගෙන යන්න. හරි. සෑම පවුලකටම වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සලසනවා. දැන් ශක්ති ප්‍රභව වල තිරසාර භාවිතයක් වෙනවාද හැම පවුලම වාහනයක් ගත්තා කියලා? එතකොට මොන තිරසාරද? උන් ඔක්කොම පෙට්‍රල් ගහගෙන එක එක දිහාවල යනවා. පෙට්‍රල් කියලා කියන්නේ ඉන්ධනයක්. ඒක පොසිල ඉන්ධනයක්. ඒතර වාහනවල පෙට්‍රල් දහනය වෙනකොට දුම පිට වෙනවා. ඒතුට ඒ දුම නිසා පරිසරයේ දූෂණය වෙනවා. හරියන්නේ. හරි. හරියන්නේ. හරි. මතක තියාගන්න. හොඳයි. ඒක හරියන්නේ. සූර්ය පැනලා භාවිතයෙන් විදුලිය නිපදවීම. ඒක ටිකක් හොඳයි වගේනේ. සූර්ය පැනලා භාවිතා කරලා විදුලිය නිපදවනවා. එතකොට අර පෙට්‍රල් මේ සෝරි එහෙම නැත්නම් ඩීසල් ගල් අඟුරු වගේ ඉන්ධන යොදාගෙන විදුලිය නිෂ්පාදනය කරන එක අපිට ආවම කරගන්න පුළුවන්. මොකද ඔය ඩීසල් දහනය කරලා එහෙම නැත්නම් ගල් අඟුරු දහනය කරලා පුතේ විදුලිය නිෂ්පාදනය කරනකොට පරිසර දූෂණය සිද්ධ වෙනවා. ඒ නිසා ඒක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. සූර්ය පැනලා භාවිතයෙන් විදුලිය නිපදවීම කාටවත් කරදරයක් නැහැ. එක මාරු එක මාරු. ඊටු දෙයක් බලමු. ඩීසල් විදුලි බලාගාර වැඩි වශයෙන් ඉදිකිරීම. ඒ මොන මොඩ වැඩක්ද නේද? ඩීසල් විදුලි බලාගාර වැඩි කරෙන් වැඩිපුර ඉදිකරා කියලා කියන්නේ පරිසර දූෂණය තව තව වැඩි වෙනවා කියන එක. ඒක හරියන්නේ. නිවෙස් ආලෝකමත් කිරීම සඳහා කුප්පි ලාම්පු භාවිතය. ඔයා දන්නවද දන්නේ නැහැ කුප්පි ලාම්පුව කියලා කියන්නේ. මේ කුප්පියකින් හදාගන්න ලාම්පුව. කුප්පියකින් හදාගන්න ලාම්පුව. ගෙදර තියෙනවා කුප්පියක්. හරි. ඒකේ මූඩියකුත් තියෙනවා. ඒ මුඩියේ හිලක් විදිනවා. මුඩියේ හිලක් විදිනවා. හිලක් විදිලා පුතේ අපි අර මේ පහනට දාන්නේ තිර ආන්නේ වගේ තිරයක් දානවා ඒකට. දාලා කුප්පියට දානවා භූමිතෙල්. භූමිතෙල් දාලා අර මුඩිය වහලා පත්තු කරනවා. පත්තු කරනවා. හරි. ඒ තමයි කුප්පි ලාම්පුව. ඔගලන් දැකලා නැතුව ඇති. නේ? ඔගලන් දැකලා නැතුව ඇති. ඒකට තමයි පුතේ කියන්නේ කුප්පි ලාම්පුව කියලා. ඉතින් ඔය කුප්පි ලාම්පෙන් ගොඩක් අනතුරු සිද්ධ වෙන්න පුළුවන් නේ. දැන් ඔය කුප්පි ලාම්පුව පුතේ දැන් ටක් ගාලා අතක් හරි මොකක් හරි වැදින ගමන් ඕක පෙල්ලෙනවානේ. ඒතර ගිනි ගන්න පුළුවන්. හරි. ඉතින් ඔය කුප්පි ලාම්පුව වෙනුවට ඊළඟට ආපු ලාම්පුව තමයි පුතේ චිමිනි ලාම්පුව. ඒක හොඳයි. ඒක පොඩ්ඩක් අතක් වෙන්නට ඒක ඒ තරම් අවුලක් වෙන්නේ නැහැ. හරි. දැන් ඔයා ඉගෙන ගන්න මොනවාද? ඔයා ඉගෙන ගන්නේ බල්බ් එක කොහොමද නේ? ඉස්සල්ලාම අර කහපාට බල්බ් එක, ටන්ස්ටන් බල්බ් එක, එහෙම නැත්නම් සූත්‍රිකා පහන. ඊළඟට ඉගෙන ගන්නවා මොකද්ද මේ සූත්‍රිකා පහන. ඊළඟට එනවා ටියුබ් ලයිට් එක, ප්‍රතිදීප්ත පහන එනවා. ඊළඟට එනවා පුතේ අපේ CFL විදුලි බුබුල. ඊළඟට දැන් නවතම එක තමයි LED විදුලි පහන. ඉතින් ඒ වගේන්නේ ඔයා ඉගෙන ගන්න. ඉතින් අපිට මතකයි අපි පොඩි කාලේ කුප්පි ලාම්පුවෙන් ආරක්ෂා වෙන්නේ කෙසේද? එහෙම නැත්නම් ආරක්ෂිත ලාම්පුවක් නිෂ්පාදනය කරගන්නේ කෙසේද? චිමිනි ලාම්පුව ආරක්ෂිත ලාම්පුවක් වන්නේ කෙසේද? ඔන්න ඔයක් කරුණු අපිත් ඉගෙන ගත්ත මතකයි මට. අපි පොඩි කාලේ ට්‍රයිට් කෙසේ වෙතත් නිවෙස් ආලෝකමත් කිරීම සඳහා කුප්පි ලාම්පු භාවිතය ඇයි සුදුසු නොවෙන්නේ? දැන් මේ ශක්ති ප්‍රබල තිරසාර භාවිතයට කියන එකේදී ඒක දිපුතේ වෙන වැඩේ තමයි. දැන් කුප්පි ලාම්පුවට දාන්නේ භූමිතෙල්නේ. එතකොට ඕකේ අම්බානක දැලි කාමරේ පුරාම දුම පිරිලා දැලි බැඳිලා. හරි. ඉතින් ඒක හරි එපා වෙන වැඩක්. හරි. ඒකින් පාඩම් කරනවට වැඩිය හොඳයි පාඩම් කරන්නේ නැතුන් ඉන්නවා වගේ අදහසක් එනවා. හරි. රයිට්. ඒක පරිසර දූෂණය කරනවා පුතේ. දුම ගොඩක් ඒකින් පිට වෙනවා. හරි. දැලි පිට වෙනවා. ඒක නිසා ඒ තරම් සාර්ථකකක් නෙවෙයි. හරි. එහෙනම් පිළිතුර සූර්ය පැනලා භාවිතයෙන් විදුලිය නිපදවීම. හොඳයි. එහෙනම් 20 වෙනි ප්‍රශ්නෙට මම ඔයාව ගෙනියනවා. රයිට්. වකුගඩු රෝගය වර්තමානයේ මිනිසුන් අතර බහුලව දැකිය හැකි රෝගයකි. ඒ සඳහා බලපාන හේතු විය හැක්කේ? දැන් විශේෂයෙන් පුතේ ලංකාවේ අනුරාධපුර පොළොන්නරුව වගේ පැතිවල මේ වකුගඩු හා සම්බන්ධ රෝගයක් තියෙනවා. ඒ රෝගයට කියන්නේ හඳුනා නොගත් වකුගඩු රෝගය කියලා. දැනට වෛද්‍යවරු කියනවා අනුරාධපුර පොළොන්නරුව පැත්තේ විතරක් නෙමෙයි ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම පාසා
මේ හඳුනා නොගත් වක්ගඩු රෝගය තියෙනවා කියලා. මේ වචනෙන් බලන්න හඳුනා නොගත් වක්ගඩු රෝගය. ඒ කියන්නේ ඒක වකුගඩුවට තමයි හානි කරන්නේ. හැබැයි රෝගය කොහොමද ඇති වෙන්නේ එහෙම තාම හොයාගෙන නැහැ. ඒ නිසා අපි දරුවන්ට උගන්වනකොටත් ඒක උගන්වන්නේ 11 පන්තියට ගියාම උගන්වන්නේ පුතේ ඔය ගැන. ඒතුළු උගන්වන්නේ පුතේ හඳුනා නොගත් වක්ගඩු රෝගය. ඉතින් තාම මේකට මොකද්ද මේකට හේතු වෙන්නේ කියලා හරියටම හඳුනාගෙන නැහැ. එක එක කට්ටිය එක එක දේවල් කියනවා. හරි එක එක කට්ටිය එක එක දේවල් කියනවා හරි එතකොට දැන් මේ ඒ සඳහා බලපාන හේතු විය හැක්කේ මේකට බලපාන්න පුළුවන් හේතු ගණනාවක් කියනවා මේ හඳුනා නොගත් වක්ගඩු රෝගය ඇති වෙන්නේ මෙන්න මේ මේ හේතු ඇති වෙන්න පුළුවන් කියලා කියනවා හරි අපෙන් අහනවා හේතු විය හැක්කේ බලමු කෘෂිකර්මාන්තය සඳහා බෞල් ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය ඔව් පුතේ මේ කෘෂි කර්මාන්තයේදී කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් ඒ කෘෂි රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වෙලා ඒ ජලය පානය කරාම මේ රෝගය ඇති වෙනවා කියලා මතයක් තියෙනවා. ඔප්පු කරලා නැහැ. ඔප්පු කරලා නැහැ. එහෙම එකක් කියනවා. එහෙම වෙන්න පුළුවන් කියලා. හරි. ඊළඟ එක. කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය ජලාශ වලට මුදාහැරීම. ශාලාවලින් උදාහරණ සමහර අපද්‍රව්‍ය වල මේ වක්ගඩු රෝගයට අදාළ රසායනික ද්‍රව්‍ය තියෙන්න පුළුවන්. වකුගඩුව කියලා කියන්නේ දැන් දැනට ඔයා තේරුම් ගන්න වකුගඩුව තමයි පුතේ අපේ ඇඟේ තියෙන ෆිල්ටර් එක. ඒ කියන්නේ මුත්‍රා හදන්න මේකෙන්. හරි. මේකට පුතේ අපේ ශරීරයේ තියෙන සියලුම රුධිරය මේක හරහා යනවා. රුධිරේ රුධිරයේ තියෙන යම් යම් යූරියා, යූරික් අම්ලය, ජලය මේ මේකෙන් පෙරලා පෙරලා වෙන් කර ගන්නවා. ඒ තමයි මුත්‍රා කියන්නේ. අනිත් විශේෂ වැඩක් කරනවා මෙයා. මෙයා තමයි විෂහරණය කරන්නේ. ඒකනම් පුතේ අපිට මොනා හරි කැවුනා හරි අපේ ඇඟට මොනා හරි ගියොත් හරි අපිට කෑමක මොනා හරි විසක් තිබ්බොත් හරි ඒ විස ටික අයින් කරන මේ මොකද්ද මැෂින් එක තමයි වක්ගඩුව කියලා කියන්නේ. ඒතුරු කුෂි රසායනික ද්‍රව්‍ය කියලා කියන්නේ විස දෙයක් නම් ඒක මෙතනට බලපෑම් කරනවා. ඒතුරු මෙයා විස අයින් කරන්න ගිහිල්ලා 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 මහන්සි වෙලා මෙයා සවුත් වෙලා යනවා. මතක තියාගන්න හරි. ඒක වෙන්න පුළුවන්. ඒක ඒක ප්‍රධාන සාධකයක්. කුෂි රසායනික ද්‍රව්‍ය වලින් මේ වැඩේ වෙනවා කියලා කියන ප්‍රධාන සාධකයක් වෙනවා. හරි. එහෙනම් කර්මාන් ශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය ජලයේ ජලාශයට මුද ඒකත් හරි. අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය නොකිරීම. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 4. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 4. මේ සියල්ලක්ම බලපානවා මේ වක්ගඩු රෝගයට. වක්ගඩු රෝගයට බලපානවා. රයිට්? මතක තියාගන්න. හරි. හරි. එහෙනම් ඔන්න ඉවරයි.